වසර පහක් තිස්සේ දිනකට යුවාන් දෙකකින් ජීවත්වීමට සිදුවීම හේතුවෙන් රෝහල් ගත කරනු චීන ශිෂ්‍යාවක වෙනුවෙන් එරට දානපතියන් විසින් යුවාන් මිලියනකට අධික මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. යූ හුවායන් නැමැති එම ශිෂ්‍යාව පිළිබඳව චීන වැසියන් තුළ දැඩි කතාබහකට ඇතුවූයේ මේ සතියේ මුලදී ඇය සම්බන්ධයෙන් පළ වූ පොතක් හේතුවෙන්. 24 හැවිරිදී එම ශිෂ්‍යාව අතිශයෙන් මන්දපෝෂණ තත්ත්වයට පත්ව සිටි අතර අධ්‍යාපන කටයුතු වල නිරත වීමට මෙන්ම ඇයගේ රෝගී සොහොයුරාට සහාය වීමටද අපහසු තත්ත්වයක ඇය පසු වුණා. එම ශිෂ්‍යාව පත්ව සිටි අසරණ තත්ත්වය වටහාගෙන මීට පෙර ඇයට උපකාර කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් චීන බලධාරීන් කෙරෙහි දැඩි විරෝධයක්ද එල්ල වී තිබෙනවා. ඇය ගැන පුවත මාධ්‍යවල පළවීමත් සමගම පරිත්‍යාග දසාතින් ගලා එන්නට වූ අතර මේ වන විට එකතු වී ඇති මුදල යුවාන් ලක්ෂ 8ක් පමණක් වන බව වාර්තා වෙනවා. ඇය චීනයේ ගයාන් ප්‍රදේශයේ අධ්‍යාපන ලබන සිසුවියක්. චීන මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි මෙම ශිෂ්‍යාව ඔක්තෝබර් මස මුලදී හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් රෝහලක් වෙත ගොස් තිබුණා. ඇය උසින් අඩි 4 අඟල් 5ක් වූ අතර ඇයගේ බැල කිලෝග්‍රෑම් 20කට වඩා වැඩි නොවුණා. වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ වසර 5ක් පුරා ඉතා සුළුවෙන් ආහාර ගැනීම හේතුවෙන් ඇයගේ හෘදය හා වකුගඩ ආශ්‍රිත රෝගී තත්ත්වයකට පත්ව තිබෙන බවයි. වූ හුවායින්ගේ මව වියගොස් ඇත්තේ ඇය 4 වියේ පසුවෙද්දී. ඇය පාසල් යන වියේදී ඇයගේ පියාද මියගොස් තිබෙනවා. පසුව ඇය සහ ඇයගේ සොහොයුරාට ඔවුන්ගේ මිත්තණිය උපකාර කළ අතර පසුව ඔවුන්ගේ මාමා කෙනෙකු සහ නැන්දා කෙනෙකු උපකාර කළද ඔවුන්ට මාසිකව ලබා දිය හැකිව තිබුණේ යුවාන් 300ක් පමණයි. එසේ ලැබෙන මුදලින් වැඩි කොටසක් වැය වී ඇත්තේ මානසික රෝගී තත්ත්වයේ පසුවන ඇයගේ සොහොයුරාගේ ඖෂධ වෙනුවෙන්. ඒ අනුව වූ හුවායින්ට දිනකට ආහාර වෙනුවෙන් වැය කළ හැකිව තිබුණේ යුවාන් 2ක් පමණයි. ඇය බොහෝ විට මිරිස් සමග බත් අනුභව කර තිබෙනවා. ඇයගේ ඥාතීන් වාසය කරන ගීෂෝයු ප්‍රදේශයේ චීනයේ වඩාත්ම දිනුදු ප්‍රදේශවලින් එකක් ලෙස සැලකෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චීනයේ දැඩි අවධානයක් යොමු වූ අතර බලධාරීන් කෙරෙහි විරෝධතාවයක්ද පළ වුණා. ඇයට උපකාර කිරීමට අවශ්‍ය බව සමාජ මාධ්‍ය හරහා විශාල පිරිසකගේ පැවසීමත් නිසා තවත් විශාල පිරිසක් ඇය පිළිබඳව නොව ඇයගේ පාසල් කෙරෙහි අවධානය යොමු කර තිබුණා. එක් සමාජ මාධ්‍ය භාවිත කරන්නකු මේ හඳුන්වා තිබුණේ ඇෆ්ගනිස්තානයේ සන්නාගතයන්ට වඩා නරක තත්ත්වයක් ලෙසයි. මේ අතර තවත් අයකු පෙන්වා දී තිබුණේ 70 සංවස්තරය වෙනුවෙන් වැය කළ අතිවිශාල මුදල ඊට වඩා අත්‍යවශ්‍යතාවලට වැය කිරීමට තිබූ බවයි. ඇය සිය සොහොයුරාට උපකාර කරන අතර අධ්‍යාපන කටයුතු කරගෙන යාම පිළිබඳව තවත් පිරිසක් ප්‍රශංසා කර තිබෙනවා. චීන ජනතාවට පරිත්‍යාග කර මුදල් වලට අමතරව ඇයගේ ගුරුවරුන් සහ මිතුරු මිතුරුවන් යුවාන් 40,000ක් පරිත්‍යාග කර තිබූ අතර ගම්වැසියන්ද යුවාන් 30,000ක් ඇය වෙනුවෙන් එකතු කර තිබුණා. බලධාරීන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වූ හුවායින්ට රජයේ අවම සහනාධාරය වන යුවාන් 300-700 අතර මුදල ලැබිය හැකි අතර කඩිනමින් යුවාන් 20,000ක හදිසි සහන මුදලක් ලබා දීමට කටයුතු කර ඇති බවයි. මේ ශක්තිමත් මනසක් ඇති කාරුණික ගැහැණු දරුවා ගැන අපි අවධානයෙන් සිටිනවා. 10 grand නාගරික සිවිල් කටයුතු කාර්යාංශය පැවසුවා. ඇයට අවම ජීවන තත්ත්වයක් ලබා දීම සම්බන්ධයෙන් වන ගැටු නිරාකරණය කරන්න අපි අදාළ අනෙක් දෙපාර්තමේන්තු සමග සහයෝගයෙන් කටයුතු කරනවා. වූ හුවායින් පිළිබඳව මෙම සිද්ධිය 2018 වසරේ අයිස්වලින් කොණ්ඩේ වැසුණු චීන දරු කුඩා පිරිමි දරුවකු පාසලට පැමිණීමේ සිද්ධිය ආවර්ජනය කරනවා. ලිටල් වෑන් යනුවෙන් හැඳුන්වූ එම දරුවා පිළිබඳව කතාවද දැඩි අවධානයට ලක් වූ අතර ඔහුගේ දිරිඳුකම හේතුවෙන් ජාත්‍යන්තර පරිත්‍යාග පවා ලැබී තිබුණා. පසුගිය දශක කීපයක් පුරා චීනයේ ආර්ථිකය රොකට් වේගෙන් ඉහළ ගියද දරිද්‍රතාවය නැති වුණේ නැහැ. ඒ අනුව ආදායම් බෙදියාමේ අසමානතාවයක් වර්ධනය වී තිබෙනවා. චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පැවසුවේ 2017 වසරේදී මිලියන 30.46 වන ග්‍රාමීය ජනතාව තවමත් ජාතික දරිද්‍රතා රේඛාවෙන් පහළ එනම් දිනකට ඇමරිකන් ඩොලර් 1.9 අඩු ආදායමක් ලබන බවයි. චීනය මීට පෙර පවසා තිබුණේ 2020 වසර වන විට දරිද්‍රතාවය අවසන් කරන බවයි. මේ අතර චීනයේ 1990 මධ්‍යස්ථ අසමාන ආදායම් තත්ත්වයේ පසු අතර මේ වන විට ලෝකයේ වැඩිම අසමාන ආදායම් සහිත රටක් බවට පත්ව තිබෙනවා. මේ බව ජාත්‍යන්තර මූර්ය අරමුදල 2018 වසරේදී පළ කළ වාර්තාවකද දැක්වෙනවා. ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.